අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට වැටුප පිළිබඳ සහ රැකියා අස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් වෘත්තීය සමිති කණ්ඩායම් සහ පාර්ශ්ව කිහිපයක් අදත් කොළඹදී විරෝධතා සංවිධානය කර තිබුණා. කිසිදු විරෝධතාකරුවෙකුට පහර නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බවත් මහජනතාවට අවහිරයක් නොවන පරිදි සිය විරෝධතා පවත්වන ලෙස ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශයේ කියා සිටියා. ජාතික නිවාස සංවර්ධන අධිකාරී රැකියා අහිමි වූ පිරිසක් කොළඹ උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට අද විරෝධතා පාගමනකින් පැමිණියේ එවන් පසුබිමකයි. විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට යාම වැළැක්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව ගැටලු සාකච්ඡා කිරීමට උන් අතරින් දස දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව හිමිවුණා. මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේද කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා අද විරෝධතා පාගමනකින් පැමිණියා. ඒ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට දිවි ඇතිතෙක් වැටුප් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඒ යන සාකච්ඡා කරන පස්සෙනට කතා කරලා කවුද ඉන්නේ එන්න වන් ඔයාලා අනික අනික පොඩක් අයින් ගලින් මගේ විශ්වාසය මැක්සිස්